I wonder about it. අපි අදත් රසායනික බන්ධන පිළිබඳව වැඩිදුරටත් සලකා බලනවා. ගියවර පාඩමෙන් අපි රසායනික බන්ධන පාඩමේ කොටසක් අධ්‍යයනය කරා සලකා බැලුවා. අපි එතෙන්දී ලුවිස් ව්‍යුහ දක්වා සලකා බැලුවා. ලුවිස් ව්‍යුහ අඳින ආකාරය පිළිබඳව අපි අවබෝධයක් ගත්තා පසුගිය පාඩමෙන්. අපි ලුවිස් ව්‍යුහ වල අඩුපාඩුවක් හැටියට සාකච්ඡා කරා. ලුවිස් ව්‍යුහ මගින් අණුක හැඩය නැත්නම් කේන්ද්‍රීය පරමාණු වටා සසු පරමාණු වල ජාමිතික පිහිටීම නිරූපණය වෙන්නේ නැහැ කියලා. දැන් අද බලමු අපි මේ කොහොමද කේන්ද්‍රීය පරමාණු වටා සසු පරමාණු වල ජාමිතික පිහිටීම එහෙම නැත්නම් අණුවේ හැඩය ජාමිතික හැඩය සලකා බලන්න කියලා. මේ සඳහා බොහොම බොහෝසේ නොදා ගන්න වාදයක් තියෙනවා VSEPR වාදය. R වාදය කියන එකෙන් තේරුම valence shell electron pair repulsion theory කියන එකේ කෙටියෙන් තමයි අපි VSEPR කියලා කියන්නේ. මේක සිංහලෙන් කියනවා සංජාතක කවච ඉලෙක්ට්‍රෝන යුගල් විකර්ෂණ වාදය. මේ වාදය මොනවද අපි කියවෙන්නේ? මේ වාදයෙන් සරලව කිව්වොත් කියවෙන්නේ පරමාණුක සංජාතක කවචයේ පවතින විකර්ෂක ඒකක ඒ විකර්ෂක ඒකකවල විකර්ෂණ බල අවමවනසේ සකස් වෙනවා කියන එක. විකර්ෂණ ඒකක අතර විකර්ෂණ බල අවමවනසේ සකස් වෙනවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. මොනවද මේ විකර්ෂක ඒකක? ඇත්තෙන්ම කියනවා නම් මේ විකර්ෂක ඒකක අවමවනසේ සකස් වීම හේතුවෙන් අණුවේ පරමාණු ඒ විකර්ෂක ඒකක අවම කරගන්නා පරිදි සකස් වෙනවා. සකස් වෙන ජ්‍යාමිතික පිහිටීමකට එනවා. මේ අණුව අනුවර්ණීය විදිහට ජ්‍යාමිතික හැඩය ලැබෙනවා. විකර්ෂකයක් කියන්නේ මොකක්ද? කියලා අපි ඊළඟට බලමු. විකර්ෂකයක් කියන්නේ දරුවනේ ඇත්තෙන්ම ඉලෙක්ට්‍රෝන යුගල් වලින් සමන්විත වෙන්නේ. විකර්ෂකයක් කියනවා තනි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයකට. අපි ලුවිස් වලදී තනි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් දැක්වීම සඳහා තනි ඉලක්ක දාගත්තා. තනි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් එහෙනම් විකර්ෂකයක් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. විකර්ෂකයක ඒකකයක් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා තව ද්විත්ව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් යුගල් දෙකක් ද්විත්ව බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකම සලකන්නේ අපි විකර්ෂක එකක් විදිහට. මෙතන අමතරව ත්‍රිත්ව බන්ධන ඉලෙක්ට්‍රෝන තුනකුත් සලකන්නේ විකර්ෂක එකක් විදිහට. ත්‍රිත්ව තනි බන්ධන ඉලෙක්ට්‍රෝන ගලක් තනි බන්ධනයක් හැදීම සඳහා එක බන්ධනයක් සෑදීම සඳහා සහභාගී වන ඉලෙක්ට්‍රෝන යුගලක් සලකන්නේ විකර්ෂක ඒක එකක් විදිහට. රිපල්සිව් යුනිට් එකක් විදිහට. ද්විත්ව බන්ධන සෑදීම සඳහා සහභාගී වන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකම සලකන්නේ විකර්ෂක ඒකකයක් විදිහට. මෙතන අමතරව ත්‍රිත්ව බන්ධනයක් හදන්න සහභාගී වන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් තුන සලකන්නේත් අපි විකර්ෂක ඒකකයක් විදිහට. බන්ධන හදන්න දායක නොවුණු ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. පරමාණුක සංයුතා කවචේ තියෙනවා බන්ධන හදන්න දායක නොවුණු ඉලෙක්ට්‍රෝන යුගල. අපි ඒවට කියනවා ඒක ඉලෙක්ට්‍රෝන යුගල්. ඒක ඉලෙක්ට්‍රෝන යුගල සලකන්නේත් අපි විකර්ෂක ඒකකයක් විදිහට. මේ විකර්ෂක ඒකක අතර විකර්ෂණ බල අවමවනසේ තමයි සකස් වෙන්නේ. මේ සකස් වීම නිසා අණුවට නියමිත ජ්‍යාමිතික හැඩය ලැබෙනවා. සවිකර්ෂක ඒකක අතර විකර්ෂණ බලයක සමානද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් තසදුව. විකර්ෂක ඒකක අතර විකර්ෂණ බල එක හා සමාන වෙන්නේ නැහැ. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණ බල තමයි අඩුම වෙන්නේ. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් සහ ඒක ඉලෙක්ට්‍රෝන යුගලක් අතර විකර්ෂණ බල ඊගාවට වැඩි වෙනවා. ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණ බල තමයි වැඩිම වෙන්නේ. මේ නිසා මෙන්න මේ අදාළ විකර්ෂක ඒකකයේ ස්වභාවය අනුව අණුවේ බන්ධන අතර කෝණය අගය තීරණය වෙනවා. ඒක නිසා අපි ඇත්තෙම අවධානය ගත යුතු කරුණක් විකර්ෂක ඒකක අතර විකර්ෂණ බල එක හා සමාන නොවීම. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණ බල තමයි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණ බල තමයි අඩු වෙන්නේ. ඊගාවට වැඩි වෙන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් සහ ඒක ඉලෙක්ට්‍රෝන යුගලක් අතර විකර්ෂණ බල වැඩිම වෙන්නේ ඒක ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් අතර විකර්ෂණ බල. එහෙනම් අපි බලමු ඊගාවට VSEPR වාදයට අනුව සංයුතා කවච ඉලෙක්ට්‍රෝන යුගල් විකර්ෂණ වාදයට අනුව කොහොමද කියලා මේ ඉලෙක්ට්‍රෝන යුගල් සකස් වෙන්නේ. මුලින්ම අපි බලුවොත් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් නැත්නම් විකර්ෂක ඒකක දෙකක් පවතින අවස්ථාව ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි නැත්නම් කියන්නේ විකර්ෂක ඒකක දෙකයි පවතින්නේ. ඒ අවස්ථාවේදී මේ විකර්ෂක ඒකක දෙක විකර්ෂණ බල අවමනසේ සකස් වෙනවා රේඛීයව
විකර්ෂක එකක වල දිශානතිය වෙන්නේ රේඛීය දිශානතියක්. ඒතර අණුවේ හැඩය වෙන්නේත් රේඛීය හැඩයක්. අපි ඉංග්‍රීසි ගන්න linear shape. හොඳම උදාහරණය VEH2. මේ වගේ අඳින්දී අපි ඉස්සෙල්ල කරන්නේ ලුවිස් සිව් ඇඳීම. මොකද ලුවිස් සිව් ගාක් වැඩගත්. ලුවිස් සිව්ෙන් අපිට ගන්න පුළුවන් බන්ධන ටොගල් කීයද, එකසට ටොගල් කීයද කියලා. VEH2 වල ලුවිස් සිව් ඇඳොත් බෙරිලියම් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. ඒ දෙකම බන්ධන හදන සහභාගී වෙලා. ඒතර බෙරිලියම් කේන්ද්‍රීය පරමාණු වල බෙරිලියම් වල සංයතා කවචේ ඒකසර ඉලෙක්ට්‍රෝනුගල් නැහැ VEH2 වලදී. බන්ධන ඉලෙක්ට්‍රෝනුගල් දෙකක් විතරයි තියෙන්නේ. ඒ දෙක සකස් වෙන්නේ රේඛීයව. ඒ අනුව මෙකට ලැබෙනවා රේඛීය හැඩය. අපි ඊළඟට බලමු විකර්ෂක ඒකක තුනක් තියෙන අවස්ථාව. විකර්ෂක තුනක් තිබුණොත් මේ විකර්ෂක ඒකක තුන සකස් වෙන්නේ කොහොමද? විකර්ෂණ බලාම වන විදිහට. එතකොට සකස් වෙන්නේ තලීය ත්‍රිකෝණාකාර විදිහට. මේ ඒ හැඩය. මේ තලීය ත්‍රිකෝණාකාර හැඩය. දුර පුතාට පේනවා ඇති. මෙතනදී විකර්ෂක ඒකක තුනයි. මේ විකර්ෂක ඒකක තුන සමබාද ත්‍රිකෝණයක ශීර්ෂවලට දිශානත විදිහට සකස් වෙලා. එතකොට තලීය ත්‍රිකෝණාකාර ට්‍රයිගනල් ප්ලේන. මෙතන බන්ධන කෝණය වෙන්නේ 120යි. මේ කඩපාඩම් කරන්න ඕනේ නැහැ. මොකද බන්ධන ලක්ෂ්‍යා කොටා කෝණ පිළිබඳ අවබෝධයෙන් අපිට පුළුවන් මේ කෝණය ගන්න. අපි මේකට උදාහරණයක් බලමු. උදාහරණයක් BH3. මෙතනදිත් අපි BH3 වල ලුවිස් සිව් අඳිනවා. මම මෙතනදි ලුවිස් සිව් අඳින ආකාරය පිළිබඳව වැඩි විස්තර කතා කරන්න සාකච්ඡා කරන්නේ නැහැ. හේතුව අපි පසුගිය පාඩමෙන් ලුවිස් සිව් අඳින පිළිබඳව සාකච්ඡා කරා. ඒකට විකර්ෂකයක හිටින්නේ බෝරෝන් වටා BH3 වලදී තුනයි විකර්ෂකයක. ඒ විකර්ෂකයක තුනම බන්ධන. ඒක නිසා මේක සකස් වීම තලීය ත්‍රිකෝණාකාරයි. අපි හිතමු මෙන් එකක් ඒකසර වුණා. සිග්මා එකක් සිග්මා බන්ධන දෙකක් සිග්මා බන්ධන එකක් ඒකසර. මේ වගේ අවස්ථාවකදී ඒතොර විකර්ෂකයක තුනයි තුනෙන් හැබැයි දෙකයි බන්ධන ඉලෙක්ට්‍රෝනවල් වෙන්නේ එකක් වෙන්නේ ඒකසර. ඒතර මේ විකර්ෂකයක ඔක්කොගෙම සකස් වීම තලීය ත්‍රිකෝණාකාර තමයි. හැබැයි අපි එකක් අයින් කරොත් මෙන්න මෙතන තියෙන අපි එකක් තලීය ත්‍රිකෝණාකාර සකස්ලා තියෙන එකක් අයින් කරනවා. දැන් මෙතන විකර්ෂකයකේ තියෙනවා. විකර්ෂකයේ තියෙන නිසා මොකද වෙන්නේ? ඒ විකර්ෂකයේ බලපෑමක් තියෙනවා. විකර්ෂකයක අතර. ඒක නිසා මේව සකස් වෙන්නේ විකර්ෂකයක තුනම සකස් වෙන්නේ තලීය ත්‍රිකෝණාකාර විදිහට නේ. ඒ වුණාට දරුවනේ පරමාණු පිටන්නේ තලීය ත්‍රිකෝණාකාර විදිහට නෙමෙයි. පරමාණු පිටන්නේ කොහොමද දරුවනේ? කෝණයක් ආකාරයට. කෝණිකව. ඒකින්ද මේක කෝණික හැඩය කියනවා. මෙතන විකර්ෂකයක අර අහු ප්‍රශ්නේ ආකාරයට විකර්ෂකයක වල අතන විකර්ෂණ බල සමාන නැති හින්දා ඒකසර ඉලෙක්ට්‍රෝන යුගල ඒ විකර්ෂණ බලය වැඩි නිසා මේක වැඩිපුර තල්ලු කිරීමකට ලක් වෙනවා. ඒක නිසා මේ බන්ධන කෝණය කලින් වගේ 120 නෙමෙයි. 120 ර මදක් අඩුයි බන්ධන කෝණය. 120 ර මදක් අඩුයි මේ බන්ධන කෝණය. මේකට අපි ඇන්ගියුලර් ෂේප් නැත්නම් වෙන් ෂේප් කියනවා. අප බල උදාහරණයක්. සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ් ලුවිස් සිව් ඇඳොත් සල්ෆර් ඩයොක්සයිඩ් වල කේන්ද්‍රීය පරමාණු වන සල්ෆර් වල සංයතා කවචයේ තියෙනවා විකර්ෂකයක තුනක්. විකර්ෂකයක තුන කොහොමද තියෙන්නේ? ද්විත්ව බන්ධන ලෙස විකර්ෂක දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් එක්ක ද්විත්ව බන්ධන එක ඔක්සිජන් පරමාණුවක ද්විත්ව බන්ධන එකයි අනිත් ඔක්සිජන් පරමාණුවත් එක්ක ද්විත්ව බන්ධන එකයි ඔක්කොම ද්විත්ව බන්ධන දෙකයි. මීට අමතරව සල්ෆර් වල සංයතා කවචයේ තියෙනවා ඒකසට අනුගලක්. මේ විකර්ෂයක තුනම සකස් වෙන්නේ තලීය ත්‍රිකෝණාකාර විදියට. හැබැයි ඒකසර එකක් තියෙන නිසා මේක හැඩය කෝණික හැඩයක් වෙන්නේ. අණුවේ හැඩය කෝණික හැඩයක්. විභාගයේදී ඇතැම් විට අහනවා විකර්ෂකයේ ජ්‍යාමිතික පිහිටීම. බහුවර්ණ ප්‍රශ්නවල. ඉතින් මෙතනදී අණුවේ හැඩයත් උත්තරයක් හැටර දෙනවා. ලබා දෙනවා. එතකොට අපි මුලා වෙන්නේ නැතුව ප්‍රශ්නෙට නිවැරදි ආකාරය තෝරගන්න ඕනේ. ප්‍රශ්නේ අපි තේරු තෝරා බේරා ගන්න ඕනේ. මේ අහන්නේ විකර්ෂකයේකෝල ජ්‍යාමිතික පිහිටීමද නොයසේනම් අණුවේ ජ්‍යාමිතික හැඩයද නැත්නම් පරමාණු වල ජ්‍යාමිතික පිහිටීම කිව්වත් අණුවේ ජ්‍යාමිතික හැඩය කිව්වත් අණුවේ ජ්‍යාමිතික පිහිටීම කිව්වත් ඒ ඔක්කොම එකයි. විකර්ෂකයේකෝල ජ්‍යාමිතික පිහිටීම ඇතැම් වෙලාවට අණුවේ හැඩයට සමාන අවස්ථාවක් තියෙනවා. දැන් කලින් අපි කලින් උදාහරණ නැවත ගියොත් VA3 වලදී මේක විකර්ෂකයේකෝල පිහිටීමත් තලීය ත්‍රිකෝණාකාරයි. අණුවේ හැඩයත් තලීය ත්‍රිකෝණාකාරයි.
නමුත් SO2 වලදීට වඩා වෙනස් විකර්ෂයක ජ්‍යාමිතික පිහිටීම තලයේ ත්‍රිකෝණාකාරයි අණුවේ හැඩය කෝණිකයි. අපි ඊළඟට යමු විකර්ෂයක හතරක් තියෙන අවස්ථාව. විකර්ෂයක හතර අපි ඉලෙක්ට්‍රෝන යුගල් තියෙන්නේ. එතකොට විකර්ෂයක හතරක් තියෙන අවස්ථාවේදී සකස් වෙන්නේ ජ්‍යාමිතික පිහිටීම මෙන්න මේ ආකාරයට. ඔය චතුස්තලීය ආකාරයක්. චතුස්තලයක ශීර්ෂ දිශානතන දිහා සකස් වෙන්නේ මේක. මේ විදිහට සකස් වෙද්දී. චතුස්තලයේ ශීර්ෂ දිශානතන දිහා සකස් වෙන්නේ මේ විකර්ෂක එක. ඉතින් මේ ඔක්කොම බන්ධන ඉලෙක්ට්‍රෝන වල වුණොත්. ඒතර මේ අණුවේ හැඩයත් චතුස්තලීයයි. අපි ඉංග්‍රීසියෙන් කියනවා ටෙට්‍රහෙඩ්‍රල් ෂේප්. චතුස්තලීය හැඩයක් එන්නේ. අපි උදාහරණයක් බලමු මේ සඳහා. CH4 අණුවේදී බලන්න කාබන් වටා විකර්ෂක හතරක් තියෙනවා. හතරම බන්ධන ඉලෙක්ට්‍රෝන වල. එතකොට මේකේ විකර්ෂකයේ ගෝල පිහිටීමත් චතුස්තලීයයි, අණුවේ හැඩයත් චතුස්තලීයයි. ටෙට්‍රහෙඩ්‍රල් ෂේප්. බන්ධන කෝණය අංශ 109ක් පමණ වෙනවා. අපි හිතමු මෙතන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 3යි ඒකසාර ඉලෙක්ට්‍රෝන යුගලයි විදිහට තියෙනවා කියලා. ඒ කියන්නේ විකර්ෂක හතරෙන් තුනක් බන්ධන, එකක් ඒකසාර. මේක එහෙම වුණොත් අපිට මම මෙන්න දැන් අයින් කරා. මේ view බන්ධන මේ view එක මම අයින් කරා. එකක් පරමාණුවක්. දැන් මේක ඒකසාරයක් විතරයි තියෙන්නේ. මෙන්න. මේ විකර්ෂක ඒකකයේ බල මේ මේකත් විකර්ෂක ඒකකයේ බලපානවා. හැඩයට. විකර්ෂකයක් විදිහට මෙයක් බලපානවා. හැබැයි අණුවේ හැඩය ගත්තොත් මේ පරමාණු වල පිහිටීම විතරයි බලපාන අණුවේ හැඩයට. අණුවේ හැඩය බලපාන්නේ පරමාණු වල පිහිටීම විතරයි. ඒතර අණුවේ හැඩය බලන්න පාදයේ ත්‍රිකෝණයක් හෝ පිරමිඩයක් එන්නේ. එතකොට ත්‍රිකෝණාකාර පිරමිඩිය. ට්‍රයිගනල් පිරමිඩල් ෂේප්. විකර්ෂකයේ ගොල් ජ්‍යාමිතිය පිහිටීම හවුවත් මේකත් චතුස්තලීයයි. මෙතන විකර්ෂකයේ කියන ඒකසාර යුගල හැට ක්‍රියාත්මක කරන විකර්ෂකයක් හැටියට ඒකේ විකර්ෂණ බලය බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ බලවලට වඩා වැඩි නිසා මේක වැඩිපුර ටිකක් තල්ලු වෙනවා. ඒක නිසා බන්ධන කෝණය 109ට වඩා මදක් මේ බන්ධන කෝණය මදක් අඩු වෙනවා. මේක අපිට කියත හැකි මේ ත්‍රිකෝණාකාර පිරමිඩිය හැඩය ත්‍රියාන පිරමිඩාකාර හැඩය නැත්නම් ත්‍රිකෝණාකාර පිරමිඩිය හැඩය චතුස්තලීය හැඩයෙන් ව්‍යුත්පන්න වූ හැඩයක් විදියට. අපි ඊට පස්සේ බලමු මේක උදාහරණයක්. ඔන්න ඇමෝනියා අණුව. අපි ඇමෝනියා අණුවේ ලුයිස් වෙන්දොත් ඇමෝනියා අණුවේදී කේන්ද්‍රීය පරමාණු වල නයිට්‍රජන් වල ඒකසාරට නුගලක් තියෙනවා. බන්ධන නුගල තුනකුත් තියෙනවා. මේ බන්ධන නුගල තුන සකස් වෙන්නේ කොහොමද? ඒකසාරට නුගලත් එක්කම ඒකසාරට නුගලත් එක්කම විකර්ෂකයක් ඔක්කොම සකස් වෙන චතුස්තලීයව. අපි බන්ධන නුගල විතර සලකුවොත් අණුවේ හැඩය සලකුවොත් එන්නේ ත්‍රිකෝණාකාර පිරමිඩාකාර හැඩයක් එන්නේ. ට්‍රයිගනල් පිරමිඩල් හැඩයක්. ඊළඟට බලමු මේකෙම මුළු ඉලෙක්ට්‍රෝන ගල් හතරක් වෙලා බන්ධන ඉලෙක්ට්‍රෝන ගල් දෙකකුයි ඒකසාර ඉලෙක්ට්‍රෝන ගල් දෙකකුයි නම් තියෙන්නේ. හැඩය මොකද්ද කියලා අපි මෙතනට එමු. දැන් මම එකක් ඉස්සෙල්ලා ගන්නවා පෙන්වන්න. තවත් එකක් අහ බලමු. දැන් බලන්න මේ view එක. මේ view එක බලුවොත් මේ වේදරුවනේ විකර්ෂකයක හතරයි. විකර්ෂයක හතරම සකස් වෙන්නේ කොහොමද? චතුස්තලීයව. විකර්ෂයක හතරම චතුස්තලීයව සකස් වෙන්නේ. හැබැයි බන්ධන තියෙන්නේ දෙකයි. එතකොට මේක කෝණික හැඩයක් වෙනවා. මේ විකර්ෂක දෙකේවත් ඒකසාර ඉලෙක්ට්‍රෝන ගල් දෙක වඩාත් ඈත්වෙන්න උත්සාහ කරනවා. මොකද විකර්ෂණ බල වඩාත් වැඩි හින්දා. බන්ධන අතර විකර්ෂණ බල ඊට වඩා අඩුයි. බන්ධන ඒකසාර අතර බන්ධන දෙකක් අතරට වඩා බන්ධන එකසාර අතර විකර්ෂණ බල වැඩි. ඒක නිසා මේක තවත් ඈත් වෙන බලනවා. මේක නිසා මේ බන්ධන කෝණය අංශක 107ටත් වඩා දරුවනේ අඩු වෙනවා. මේක එතකොට කෝණික හැඩයක් මේ තියෙන්නේ. ඇන්ගියුලර් ෂේප් නැත්නම් බෙන් ෂේප්. අපි කලනුත් කෝණික හැඩයක් කතා කරා. මේ චතුස්තලීය හැඩයට අයත් වන චතුස්තලීය හැඩයෙන් උත්පන්නවන කෝණික හැඩය මේ කතා කරන්නේ. කලින් අපි කතා කරා හැඩය තලීය ත්‍රිකෝණාකාර හැඩයට අයත් වන කෝණික හැඩය. අපි මේක උදාහරණයක් බලමු. ජලය ජල අණු ගත්තොත්
දරුවනේ ඔක්සිජන් තමයි කේන්ද්‍රීය පරමාණුව. කේන්ද්‍රීය පරමාණු ඔක්සිජන් වල ඒක සැටරුගල් දෙකකුත් බන්ධන සැටරුගල් දෙකකුත් තියෙනවා. මේ විකර්ෂයක හතරම සකස් වෙන්නේ චතුස්තලීයව. නමුත් බන්ධන සැටරුගල් දෙකක් ඉඳ තියෙන්නේ මේක ගන්නෙ කෝණික හැඩයක් ගන්න. බලන්න බන්ධන කෝණය අංශක 105ක් අංශක 4ක් වවන අගයක් වෙනවා. 105යි කොට වරදක් නැහැ 105ට ආසන්න අගයක් වෙනවා. බන්ධන කෝණය. හරි අපි ඊළඟට බලමු විකර්ෂක ඒකක පහක් තියෙන අවස්ථාව. දැන් කලින් මුලින්ම කතා කරා විකර්ෂක ඒකක දෙකයි තියෙන්නේ. දෙවෙනිවට කතා කරා විකර්ෂක ඒකක තුනක් තියෙන අවස්ථාව. අපි තුන්වෙනිවට කතා කරා විකර්ෂක ඒකක හතරක් තියෙන අවස්ථාව. හතර විකර්ෂක ඒකක තුනක් තියෙන අවස්ථාවේ තවත් ඒකේ ව්‍යුත්පන්න එකක් තිබුණා. විකර්ෂක ඒකක තුනෙන් දෙකක් බන්ධන එකක් ඒකසර. දැන් මෙතනදි කතා කරන්නේ ඊට පස්සේ කතා කරා විකර්ෂක හතරක් තියෙන අවස්ථාවේදී එකක් ඒකසර වෙලා තුනක් බන්ධන වෙච්ච අවස්ථාව කතා කරා. එතකොට ත්‍රිකෝණාකාර පිරමිඩිය වුණා. ඊට පස්සේ කතා කරා ඒකෙම විකර්ෂක හතරක් අවස්ථාවේ කොහොමද බන්ධන දෙකයි විකර්ෂක ඒකක ඒකසර දෙකයි. එතන කෝණික හැඩයක් වුණා. දැන් අපි ඊළඟට කතා කරන්නේ විකර්ෂක පහක් තියෙන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවක් විකර්ෂක පහක්. එතකොට විකර්ෂකයේ කොළ අවකාශ ශාන්තිය ගත්තොත් කොහොම සකස් වෙන්නේ? මේ විකර්ෂක පහෙන් තුනක් සකස් වෙනවා තලිය ත්‍රිකෝණාකාර විදියට. තුනක් සකස් වෙනවා තලිය ත්‍රිකෝණාකාර විදියට තුනක්. දෙකක් ඊට ලම්බකව සකස් වෙනවා. එතකොට මේකේ නම් බන්ධන කෝණ වර්ග 2යි දරුවනේ. අංශක 120 එක කෝණයක් අනිත් එක අංශක 90. 120 එකක් අනිත් එක අංශක 90. ආදී ලෙස සකස් වෙනවා මේක. මේක එතකොට බලන්න මේක අපි බැලුවොත් ආන්ත 3ක් ආන්ත 3ක් යුක්තයි උඩිනුත් යටිනුත් ආන්ත 3යි. ආන්ත 3කින් යුක්ත පිරමිඩයක් උඩිනුත් තියෙන යටිනුත් තියෙන ආන්ත 3කින් යුක්ත පිරමිඩයක්. එහෙනම් මේක ත්‍රි ආනත ද්වි පිරමිඩ ආකාර කියනවා. ට්‍රයගනල් බයි පිරමිඩල්. හලේසි නම හදා ගන්න. පිරමිඩ දෙකක් ආන්ත තුනකින් යුක්ත එක පිරමිඩයක්. ඒ වගේ පිරමිඩ දෙකක් තියෙනවා. එතකොට 3 ආනත දී පිරමිඩ ආකාර ට්‍රයගනල් බයි පිරමිඩල්. මේ උදාහරණයට අපි ගන්න පුළුවන් PCL5. දැන් PCL5 අනුවේ ලුවිස් සිව් අඳින්න මම යන්නේ නැහැ. අඳින්න පුළුවන් මෙදුව පුතාලට. අපි ගිය වරපාලේ මේක සාකච්ඡා කරා. PCL5 අනුවේ ඇඳත් අපි ලුවිස් සිව් අපිට ලබා ගන්න පුළුවන් පොස්පරස් වටා තියෙනවා. බන්ධන නැටුගල් පහක්. හැබැයි ඒක සැටුගල් එකක්වත් නැහැ. මේ නිසා PCL5 වලට එනවා ත්‍රිආනත දී පිරමිඩ ආකාර හැඩයක් ට්‍රයිගනල් බයි පිරමිඩ. අපි මේ විකර්ෂක පහක් තියෙද්දී එකක් ඒකසර වෙන අවස්ථාව සලකමු. එකක් ඒකසර. ඒකසර වෙන්න ඕනේ කොහොම මොන කුමන යුගලද? මේක අපි තර්කානුකූලව ගන්න පුළුවන්. කටපාඩම් ගන්න ඕනේ නැහැ. මෙතන ගත්තොත් 90යි වෙන්නේ බන්ධන කෝණ. මේ 121ක් වුණා නම් හරි. මොන 120ක්? එක එකක් ඒකසර වෙනවා. ඒකසර වෙනවා. දැන් බලන්න මේක සකස් වීම. මේක ඔබ සියලු දෙනා පුංචි කාලේදී භාවිතා කරපු එකක් සිහිපත් වෙනවා. සීසෝව. මේ සීසෝව හැඩේ එන්නේ. මේකේ මෙතන කෝණය හැබැයි පොඩ්ඩක් 90ට වඩා වැඩි. ඒකට හේතුව තමයි මේ ඒකසර ගලෙන් වැටියක් තල්ලු කිරීම නිසා මේ සීසෝව ටිකක් අබලන් වෙච්ච සීසෝවක් විදිහට හිටි පිටන්නේ. මොකද මේක මදක් ඇල්ලලා තියෙන නිසා. සීසෝ හැඩය. සමහර පොත්වල තියෙනවා මේකට විකෘත චතුස්තල කියලා. ඉරිගියුලර් ටෙට්‍රහෙඩ්‍රල් කියලාත් කියනවා. හැබැයි බහුලව භාවිත කරන්නේ සීසෝ ෂේප්. අපි බලමු උදාහරණ. SF4 බලුවාම SF4 අණු කොහොමද දරුවනේ සකස්ලා තියෙන්නේ? සල්ෆර් වටා තියෙනවා. බන්ධන නැටුගල් 4යි. ඒක සැටුගල් 1යි ගලයි. එතකොට ඔක්කොම විකර්ෂක එකේ සල්ෆර් වටා 5යි. 5න් එකක් තමයි ඒක සර වෙන්නේ. එතකොට මේක හැඩය වෙන්නේ සීසෝ හැඩය. හැබැයි මේ විකර්ෂක ඒකකෝල පිහිටීම ජ්‍යාමිතික පිහිටීම ඇහුවොත් හොඳට අවධාරණය කරගන්න වෙන්නේ මොකද්ද? ත්‍රිආන්ත දී පිරමිඩ ආකාර හැඩය. අපි ඊළඟට බලමු විකර්ෂක ඒකක පහෙන් දෙකක් ඒකසර වෙන අවස්ථාව. දෙකක් ඒකසර බන්ධන යුගල් 3යි. එතකොට එන්නේ
අප බලමු මේකේ අපි ඉස්සර සකස්ස සරකපු යුහයේ දෙකක් වෙන්න ඕනේ මොකද්ද දෙකක් වෙන්න ඕනේ ඒකසර දෙක ඒකසර වෙන්නේ කොහමද මේ තලිය ත්‍රිකෝණයේ තියෙන එකක්ම තමයි වෙන්නේ මම මේක ඒකසර කරනවා මම ඒකසර කරා දැන් තලිය ත්‍රිකෝණයේ තියෙන එක මේක සරලලා තියෙනවා ඒකසර ගොඩක් කරලා තියෙනවා දැන් මේක අපි ඉංග්‍රීසි ඔඩිය හොඳින් දන්න අකුරක හැඩයක් එන්නේ T අක්ෂරයේ හැඩය එකිනෙක ලම්බ වෙන නිසා එකිනෙක ලම්බ කොන නිසා T අක්ෂරයේ හැඩය එන්නේ මේකට අස 90 කෝණයක් තියෙන්නේ එතකොට මේ T අක්ෂරයේ හැඩය එන්නේ කොහොම වුණාවත් දරුවනේ විකර්ෂක ඒකක 5යි 5න් 2ක් ඒකසර 3ක් බන්ධන 3ක් බන්ධන අවස්ථාවේදී මේකත් එතකොට මේ T අක්ෂරයේ හැඩයත් දුර පුතාලා අවදාන්න ගන්න ඕනේ ත්‍රියාන්ත දීපිරමිඩ ආකාර හැඩයෙන් ලැබෙන ව්‍යුත්පන්න හැඩයක් අපි උදාහරණ තමයි CLF3 අරන් තියෙන්නේ CLF3 වල ලුයිස් සීව ඇඳලා විකර්ෂකයක ගාන සලකලා තියෙනවා ඊට පස්සේ තමයි ඔය අණුවේ ජ්‍යාමිතික හැඩය ලබාගෙන තියෙන්නේ අපි ඊට පස්සේ බලමු බන්ධන රටණුගල් දෙකයි තියෙන්නේ ඒකසර රටණුගල් තියෙනවා කොපමණක්ද ඒකසර රටණුගල් තියෙනවා 3ක් එලෙක්ට්‍රෝකල් 3යි බඳන එලෙක්ට්‍රෝකල් 2යි අවස්ථාව. මෙතනදිත් මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගානේවත් විකර්ෂකයක ගාන කීයද දරුවනේ? 5යි. 5ක් හින්දා විකර්ෂකයක සකස් වීම මොකද්ද? 3 ආනත දීපිරමිඩ ආකාර හැඩය. හැබැයි 3ක්ම වෙන්නේ මොනවද? ඒකසර 90 හැඩයට අපි සලකන්නේ පරමාණු වල පිහිටීම. දැන් මෙන්න ඉතුරු එකත් මම ඒකසර කරනවා. අතාලිය ත්‍රිකෝණ දෙවිච්ච. ඉතුරු එකත් ඒකසර කරනවා මම. මොන දැන් බලන්න ඒකසර යුගල් 3 තියෙනවා තලිය ත්‍රිකෝණ ආකාරව සකස් වෙලා ඉතුරු දෙක වෙන ලම්බක සකස් වෙලා. එතකොට මේකේ පිහිටීම රේඛියව නේද පිහිටන්නේ? මේ රේඛියව නේද පිහිටන්නේ? රේඛියව පිහිටන්නේ. මම අද අරව පෙන්නන්න ඕගොල්ලොන්ට මේ රේඛියව පිහිටන්නේ. මේක යෝය රේඛියව පිහිටන්නේ. මේ රේඛියව පිහිටන නිසා මේක එනම් රේඛිය හැඩති වෙනවා. හැබැයි අපි මුලින් කතා කරපු BH2 ට තිබිච්ච රේඛිය හැඩේ නෙමෙයි මේ. BH2 ට තිබුණේ ව්‍යුත්පන්න නො රේඛිය හැඩයක්. මේ ත්‍රියාන්ත දීපිරමිඩ ආකාර හැඩයෙන් ව්‍යුත්පන්න වන රේඛිය හැඩයක්. මේ හැඩය. විකර්ෂයක දෙක සකස් කරලා තියෙන විකර්ෂණ බලාවන විදියට. මේ දෙක මෙතනදී මේ දෙක විතරක් නෙමෙයි එතකොට. තව තියෙනවා මොකක්ද විකර්ෂයක? තුන. බන්ධන රටණුගල් දෙක විතරක් ගත්තොත් අපි කොහොමද රේඛිය හැඩයක් ගන්න? මෙතනදිත් අංශක 180යි බන්ධන කෝණය. අප බලමු. උදාහරණය XCF2 xenon difluoride XCF2 මෙතනදි xenon වල සංජතා කවචේ XCF2 වල xenon වල සංජතා කවචේ බන්ධන රටණුගල් දෙකකුත් ඒක රටණුගල් තුනකුත් තියෙනවා මේ ඔක්කොම විකර්ෂක ඒකක පහ xenon වල ආපවදින විකර්ෂක ඒකක පහ සකස් වෙන්නේ කොහොමද දරුවනේ ත්‍රියාන්ත දීපිරමිඩ ආකාර හැඩති වෙන විදියට මේක මේ ස්වභාවය ත්‍රියාන්ත දීපිරමිඩ ආකාර හැඩ වෙන විදිහ සකස් වෙන්නේ මෙතන ඒ වුණාට ඒකසර යුගල් තුනක් තියෙන නිසා අණුවේ හැඩය වෙන්නේ රේඛීය හැඩයක්. බන්ධන රටණුගල් තුන බන්ධන රටණු ඒකසර රටණුගල් තුන බන්ධන රටණුගල් දෙක. තේ සකස් වෙන්නේ. විකර්ෂක ඔක්කොම සකස් වෙන්නේ ත්‍රියාන්ත දීපිරමිඩ ආකාර විදිහට XCF2 වලදී බන්ධන යුගල් දෙකක් විතරක් තියෙන නිසා ඒකසර යුගල් තුනකුත් සමග මේ හැඩය වෙන්නේ මොකද්ද? රේඛීය හැඩය. XCF2 වල තියෙන්නේ. විභාගයේ සංසන්දනයන් පවා ආලා තියෙනවා මේ සම්බන්ධයෙන්. අපි ඊට පස්සේ බලමු. විකර්ෂයක 6ක් තියෙන අවස්ථාව. විකර්ෂයක 6ක් තියෙන අවස්ථාවේ දරුවනේ විකර්ෂයක 6 සකස් වෙන්නේ කොහමද? විකර්ෂයක 6 සකස් වෙන්නේ අෂ්ටතලීය හැඩයට. මෙතනදී මොකද වෙන්නේ? කේන්ද්‍රීය පරමාණුව වටා සකස් වෙනවා අෂ්ටතලීය හැඩයට. එතනදී සමහර වෙලාවට කියනවා මේකත් දීපිරමිඩ ආකාර හැඩයක් කියලාත් කියනවා. සමස්ත්‍රාකාර දීපිරමිඩ ආකාර හැඩයක් කියලා මේ අවස්ථාවේදී කියනවා. මොකද මෙතනදී පාද සමස්ත්‍රාකෝ දීපිරමිඩයක් එන්නේ. පිරමිඩයක් එන්නේ. ඒ වගේ පිරමිඩ දෙකක් පීඩනවා. සමස්ත්‍රාකාර දීපිරමිඩ ආකාර හැඩය කියලාත් කියනවා මේ SF6 අණුවේ හැඩයට. නැත්තම් අපි කියනවා තල 8ක් තියෙන නිසා ඔක්ටහීඩ්‍රල් නැත්තම් අෂ්ටතලීය හැඩය. එතනදී බන්ධන කෝණය එන්නේ අංශක 90යි. SF6 වල තියෙන මේ හැඩය. අපි ඊට පස්සේ බලමු මේකෙත් ඒකසර පිහිට අවස්ථාවන්.
ඔන්න මේ අවස්ථාව කුමක්ද මේ බන්ධනයට අනුගල් 5යි ඒකසට අනුගල් 1කුයි පවතින අවස්ථාව ඔක්කොම විකර්ෂකයක් කියන මෙතන දිදරුවනේ 6යි විකර්ෂක ඔක්කොම 6යි හැබැයි බන්ධන තියෙන කීයද 5යි ඒකසට අනුගල් 1ක් තියෙනවා විකර්ෂක 6 සකස් වෙන්න ඕන ආකාරයටද අෂ්ටතලීයව මේ අෂ්ටතලයේ තියෙන ඕනෑම එකක් වෙන්න පුළුවන් මොකක්ද වෙන්න පුළුවන් දරුවනේ ඒකසාර එකක් වෙන්න පුළුවන් ඒකසාර එකක් වුණ ගමන් මේකට එන්නේ පිරමීඩයක හැඩයක් මොන වගේ පිරමීඩයක්ද පාදයේ සමචතුරස්‍රයක් වූ පිරමීඩයක හැඩයක් එතකොට අපි කියනවා සමස්‍රාකාර පිරමීඩීය හැඩය කියලා මෙතනදී බන්ධන කෝණයේ අංශක 90ට වඩා මදක් අඩු වෙනවා මදක් අඩු වෙන අංශක 90ට වඩා බන්ධන කෝණය මොකද ඒකසාර ඉලෙක්ට්‍රොන යුගලයේ බලපෑම නිසා මදක් අඩු වෙනවා මේකෙත් මූලික සකස් වීම ගත්තොත් විකර්ෂක ඒකක වල අවකාශයේ දිශානතිය ගත්තොත් අෂ්ටතලීයයි හැබැයි අණු හැඩයට සමස්‍රාකාර පිරමීඩාකාර නැත්නම් ස්කයා පිරමීඩල් ෂේප් අපි ඊළඟට බලමු විකර්ෂක මේ විකර්ෂක 6 අවස්ථාවේ බන්ධන ඇතුළත 4ක් තියෙද්දී ඒක සැටුංගල් 2ක් පවතින අවස්ථාව බන්ධනවල 4යි ඒක සැටුංගල් 2යි තියෙන අවස්ථාව මේ අවස්ථාව ගත්තොත් අපි මොකක්ද වෙන්නේ මෙතනදිත් විකර්ෂක 6 සකස් වෙන්නේ දරුවනේ අෂ්ටතලීයව විකර්ෂක 6 සකස් වෙන අෂ්ටතලීයව විකර්ෂක ඒකකවල අවකාශයේ දිශානතිය අෂ්ටතලීයයි හැබැයි දරුවනේ මෙතනදී ඒක සරට් අනුගල් 2 සකස් වෙනවා එකිනෙකට ලම්බකව ඒක තුනල් දෙකකුත් තියෙනවා අණුවේ හැඩය වෙන්නේ කුමක්ද තලිය සමස්‍රාකාර ස්කයා ප්ලේන මේකට හොඳම උදාහරණය තමයි XEF4 XEF4 වලදී මොකද වෙන්නේ සෙනොන් වට ෆ්ලෝරින් පරමාණු 4 සකස් වෙන්නේ තලිය සමස්‍රාකාර ආකාරයට තලිය සමස්‍රාකාර ආකාර සකස් වෙන්නේ ෆ්ලෝරින් පරමාණු 4 සෙනොන් පරමාණු වට ෆ්ලෝරින් පරමාණු 4 සකස් වෙන්නේ ඒක සරටු ගල් දෙක සකස් වෙන්නේ මේකට ලම්බකව මේ අණු අපි කතා කරා අණු වලට පැවතිය හැකි හැඩ අපි නැවත මේ අණු වල හැඩ ගැන සලකුවොත් අපි කතා කරා මුලින්ම රේඛීය හැඩය ගැන රේඛීය හැඩය ඒ කියන්නේ දරුවනේ VH2 වලට මෙතිවිච්ච රේඛීය හැඩය ඒකට ව්‍යුත්පන්න හැඩ නැහැ ඊට පස්සේ අපි කතා කරා තලිය ත්‍රිකෝණාකාර හැඩය තලිය ත්‍රිකෝණාකාර හැඩයේ විකර්ෂක ඒකක ඔක්කොම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් වුණොත් විකර්ෂක ඒකක ජ්‍යාමිතික පිහිටීමත් තලිය ත්‍රිකෝණාකාරයි අණුවේ පරමාණු වල ජ්‍යාමිතික සකස් වීමත් අණුවේ හැඩයත් කුමක්ද වෙන්නේ තලිය ත්‍රිකෝණාකාරයි මෙතනදී විකර්ෂක ඒකක තලිය ත්‍රිකෝණාකාරව සකස් වෙනවා විකර්ෂක තුනක් තියෙන නිසා හැබැයි ඒකේ ඒකසරේ ගලුගලක් හිටියොත් එතකොට බන්ධන ඍණුගල් තියෙන කීයද දරුවනේ නැත්නම් බන්ධන සදා සහභාගී වෙනවා තියෙන සිග්මා බන්ධන ඍණුගල් තියෙන කීයද 2යි එතකොට හැඩය මොකක්ද වෙන්නේ දරුවනේ කෝණික හැඩයක් එතකොට තලිය ත්‍රිකෝණාකාර හැඩයෙන් තවත් හැඩයක් ව්‍යුත්පන්න වෙනවා ඒ තමයි කෝණික හැඩය ඉන්පසු අපි කතා කරා විකර්ෂක 4ක් තියෙන අවස්ථාව විකර්ෂක 4ක් තියෙන අවස්ථාවේදී විකර්ෂක 4 සකස් වෙන්නේ කොහොමද දරුවනේ චතුස්තලීයව විකර්ෂක 4 සකස් වෙන්නේ චතුස්තලීයව මෙතනදී විකර්ෂක 4 චතුස්තලීයව සකස් වෙලා ඒ විකර්ෂක 4ම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් වුණොත් එතකොට මොකක්ද දරුවනේ අණුවේ හැඩය වෙන්නේ ජ්‍යාමිතික හැඩය වෙන්නේ චතුස්තලීය විකර්ෂකයක 4ෙන් එකක් ඒකසර වෙලා 3ක් බන්ධන ඉලෙක්ට්‍රෝන වුණොත් ඇමෝනියා වල වගේ එතකොට විකර්ෂකයක වල සකස් වීම චතුස්තලීය තමයි. හැබැයි අණුවේ හැඩය ත්‍රිකෝණාකාර පිරමීඩාකාර හැඩය. ඊළඟ අවස්ථාවේ කතා කරා විකර්ෂක 4ක් තියෙන අවස්ථාව. එතනදි චතුස්තලීය විකර්ෂකයක වල සකස් වීම. එතනදි මොකද වෙන්නේ? ඒකසාර ඍණුගල් 2යි බන්ධන ඍණුගල් 2යි. එතකොට අණුවේ හැඩය වෙන්නේ කෝණික හැඩය. නැත්නම් අපි කියන ඇන්ගුලර් ෂේප් නැත්නම් බෙන් ෂේප් එතනදි හැබැයි එතනදි විකර්ෂක වල සකස් වීම චතුස්තලීයයි. දැන් චතුස්තලීය හැඩයෙන් ව්‍යුත්පන්න වන තව හැඩ දෙකක් තියෙනවා. ඒ තමයි ත්‍රිකෝණාකාර පිරමීඩාකාර හැඩය වගේම
කෝනික හැඩය. ඊළඟට කතා කරා ත්‍රියාන්ද දීපිරමිඩාකාර හැඩය. එතනදි වෙන්නේ මොකද දරුවනේ? විකර්ෂකයක පහයි. විකර්ෂක පහ සකස් වෙන්නේ කොහොමද? ත්‍රියාන්දත දීපිරමිඩාකාර හැඩයට. බන්ධන කෝණ වර්ග දෙකයි. 120 කෝණය සහ අංශක 90 කෝණය. මෙතනදී සකස් වෙන තවත් ව්‍යුත්පන්න හැඩ තියෙනවා. ඒ තමයි දරුවනේ. එකක් එකසර වෙලා හතරක් බන්ධන උගල් වුණොත් එතකොට හැඩය වෙන්නේ සීසෝ හැඩය නැත්නම් විකෘත චතුස්තර හැඩය. සකස් වෙන්නේ. ඊට පස්සේ අපිට තව කතා කරත හැකි විකර්ෂකයක දෙකයි විකර්ෂකයක දෙක විකර්ෂක අතරින් දෙකක් ඒකසර වෙලා තුනක් බන්ධන වුණොත් දෙකක් එකසර තුනක් බන්ධන වුණොත් ඒ හැඩය මොකද්ද? ටී හැඩය. ටී අක්ෂරයේ හැඩය. අපර ඒ විදිහට කතා කරත හැකි එතකොට ටී අක්ෂරයේ හැඩයක්. ඒකෙත් විකර්ෂකයක සකස් වීම මොකක්ද දරුවනේ? ත්‍රියාන්ත දීපිරමිඩාකාර හැඩය. හැබැයි විකර්ෂකයක දෙකයි විකර්ෂකයක අතරින් දෙකක් ඒකසර වීම නිසා 90ට එන හැඩය මොකද්ද? ටී අක්ෂරයේ හැඩය. ඊට පස්සේ කතා කරා ඊළඟ ඒකෙම තව එකක් මොකද්ද? විකර්ෂකයක පහෙන් තුනක් ඒකසර දෙකක් බන්ධන අවස්ථාව. එතකොට ආවි හැඩය මොකද්ද? රේඛීය හැඩය. හැබැයි මේ රේඛීය හැඩයත් මොන හැඩින් උත්පන්න හැඩයක්ද දරුවනේ? ත්‍රියාන්ත දීපිරමිඩාකාර හැඩින් උත්පන්න හැඩයක්. ඊළඟට කතා කරා අපි අෂ්ටතලීය හැඩය. අෂ්ටතලීය හැඩයෙන් එන ගත්තොත් එහෙම එතනදී අෂ්ටතලීය හැඩය ලැබෙන්නේ කොහොමද? විකර්ෂකයක 6යි. විකර්ෂක 6 සකස් වෙන්නේ අෂ්ටතලීයව. මෙතනදී විකර්ෂකයක 6ම බන්ධන ඉලෙක්ට්‍රෝන වල 6ක් වුණොත් 90ට මොකද ලැබෙන්නේ? අෂ්ටතලීය හැඩයම තමයි. හැබැයි මෙතනදී විකර්ෂක 6න් එකක් ඒකසර වෙලා විකර්ෂක 6 එකක් ඒකසරලා බන්ධන උගල් 5ක් වුණොත් එතකොට මොකද හැඩය? සංසාරාකාර පිරමිඩාකාර හැඩය. සංසාරාකාර පිරමිඩාකාර හැඩය එන්නේ මේ අවස්ථාවේදී. ඊළඟට අපි කතා කරා විකර්ෂකයක 6න් දෙකක් ඒකසරයි බන්ධන කොපමණ දරවන්නේ? හතරක් තියෙන අවස්ථාව. එතකොට එන්නේ මොකද්ද? තලීය සංසාරාකාර හැඩය. මේ විදිහට අපි 90 වල පවතින හැඩයන් කතා කරා. ඉතින් මේ 90 වල හැඩ පිළිබඳ විභාගයේදී සෑම අවුරුද්දකදීම වාගේ බහුවර්ණ ප්‍රශ්නයක් හෝ රචනා ප්‍රශ්න විවරචනා ප්‍රශ්න වල යොමු වෙනවා. ඇතැම් අවස්ථාවල මේ හැඩයන් සකස්ද්දී සාකච්ඡා කරන්නේ සාකච්ඡාවෙන් දෙන්නේ ලොකු ව්‍යුහයක කුඩා කොටසක් විතරක ජාමිතික හැඩයන් ඇසීම යොමු වෙලා තියෙනවා. ලොකු ව්‍යුහයක් දීලා ඒ ලොව්වේ නම් කරන පරමාණු. ඒ නම් කරන ලද පරමාණු වටා විකර්ෂයක අවකාශය පිහිටීම, ජාමිතික පිහිටීම, ඒ වගේම ඒ අදාළ නම් කරන ලද පරමාණු වටා සෙසු පරමාණු වල ජාමිතික පිහිටීම ගැනීම අහන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේක නිසා මේ බන්ධන පාඩමේදී උගක් වැදගත්කමක් උසුලනවා 90 වල හැඩ පිළිබඳ දැනුම. 90 වල හැඩ පිළිබඳ දැනුම අපට වැදගත් වෙන්නේ විභාග දෙතරක් නෙමෙයි දරුවනේ. ජෛව රසායනය වැනි ඉදිරියේ ඉගෙන ගන්න ලැබෙන ඕගොල්ලන්ට රසායන විද්‍යාවේ සෙසු කොටස් අධ්‍යයනයේදීත් මේ 90 වල හැඩ අවශ්‍ය වෙනවා. අපි ඊළඟට බලමු සම්ප්‍රයුක්ත ව්‍යුහයන් පිළිබඳව. මොනවද මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ? සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ එකම අණුවක් සඳහා හෝ අයන කාණ්ඩයක් සඳහා ඉලෙක්ට්‍රෝන සකස්මයේ වෙනස් වීම මගින් පැවතිය හැකි ලුවිස් ව්‍යුහ. මේ වගේ ඒ කියන්නේ අදාළ අණුවට හෝ අයන කාණ්ඩයට පැවතිය හැකි ලුවිස් ව්‍යුහ තමයි මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ. මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ පිළිබඳවත් විභාගයේදී දිගින් දිගටම ව්‍යුහගත රචනා ප්‍රශ්නවල යොමු වුණා. සස්පෙල විභාගයේදී ව්‍යුහගත රචනා ප්‍රශ්න යොමු වුණා. සම්ප්‍රයුක්ත ව්‍යුහ පිළිබඳ දැනුම වැදගත් වෙනවා. සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳිදී අපි ලුවිස් ව්‍යුහ කීපයක් අඳින්න පුළුවන් කියන අදහස් තමයි මෙතනදී තියෙන්නේ. මේකට හේතුව බන්ධන රටනුගල්, ඒකසර රටනුගල් සහ ආරෝපණ ව්‍යාප්තියේ වෙනසක් ඇතිවීමෙන් වෙනස් වීමෙන් මේ වගේ ඇති වෙන්න පුළුවන් ලුවිස් ව්‍යුහ. ඒවට තමයි සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ. අපි බලමු සරලම ප්‍රභේදය සඳහා ලුවිස් ව්‍යුහයක්. O3 සඳහා O3 වලට මේ විදිහට ලුවිස් ව්‍යුහ දෙකක් පවතින පුළුවන්. ඔය මැද දාන්න දෙපැත්තට ඊසවල යමු
එකයි යොදාන්නේ අපි සම්පෘත්ත ලකුණු ඇත්තෙම. සම්පෘත්ත ලකුණු යොදමින් තමයි. දැන් O3 ඔසෝන් අණුවට මේ වගේ සම්පෘත්ත ව්‍යුහ තියෙන පුළුවන් දරුවනේ දෙකක්. ඊපස්සේ අපි බලමු ඊළඟට. NO3- අයනයට තියෙන පුළුවන් මේ විදිහටම සම්පෘත්ත ව්‍යුහ. අපි NO3- අයනයට තියෙන සම්පෘත්ත ව්‍යුහ බලමු. NO3- අයනයට සම්පෘත්ත ව්‍යුහ තුනක් පවතිනවා. මෙතෙන්දී මේ NO3- මයිනස් අයන අදිද්දී අපි NO3 අයන අදිද්දී දායක බන්ධනයකුත් නිරූපණය කරන්න සිද්ධ වෙනවා. මේ දායක බන්ධනය නිරූපණය කිරීම සඳහා තමයි අපි නයිට්‍රජන් මත ධන ආරෝපණයකුත් ඔක්සිජන් මත ඍණ ආරෝපණයකුත් යොදලා තියෙන්නේ. මීට අමතරව තවත් ඔක්සිජන් පරමාණුව මත ඍණ ආරෝපණය යොදනවා. මේ ඍණ ආරෝපණය යොදන්නේ නයිට්‍රේට් අයනේ නැත්නම් NO3- අයනේ පවතින ඍණ ආරෝපණය දැක්වීම සඳහා. මේ view ස්ථයි view හැටි සලකන්න පුළුවන් අපිට ස්ථයි සම්පෘත් view හැටියට. හැබැයි අපි වැරදිලාවත් මේ ධන ආරෝපණය ඔක්සිජන් පරමාණුවක් මත යෙදුවොත් ඒක ස්ථයි view එකක් වෙන්නේ නැහැ. ඇයි? මේ NO3 අයනයේ පවතින විදුත්නතාවයෙන් වැඩිම පරමාණුව වෙන්නේ ඔක්සිජන්. ඔක්සිජන් මත අපි යෙදුවොත් ධන ආරෝපණ ඒක ස්ථයි view එකක් නෙමේ අස්ථයි view එකක් වෙනවා. මේ විදිහට අපිට සම්පෘත් view කතා කරන්න පුළුවන්. අපි මේ පාඩමේ ආරම්භයේදී ගියවර පාඩමෙන් සාකච්ඡා කරා ප්‍රාථමික අන්තර්ක්‍රියාවන් පිළිබඳව. ප්‍රාථමික අන්තර්ක්‍රියාවන් සාකච්ඡා කරද්දී මම මේ දුවර පුතාලාට විස්තර කර කිව්වා ප්‍රාථමික අන්තර්ක්‍රියාව සඳහා ඍජුව ඉලෙක්ට්‍රෝන සහභාගී වෙනවා කියලා. මෙතනදී ඉලෙක්ට්‍රෝන යුගල් හවුල තබා ගැනීම හෝ ඉලෙක්ට්‍රෝන ලබා දීම හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම හෝ හවුල් ඉලෙක්ට්‍රෝන යුගලය එක් පරමාණුවකින් පමණක් සැපයීම හෝ ආදී ලෙස සිදු වුණා. ඉලෙක්ට්‍රෝන ඍජුව සහභාගී නොවි ඇතිවන ආකර්ෂණ බල වර්ගිකුත් තියෙනවා. මොනවද මේ ආකර්ෂණ බල වර්ගය? ද්විතීක අන්තර්ක්‍රියා. මම කිව්වා අවධාරණය කළ මම කියනවා ඍජුව සහභාගී වෙන්නේ නැහැ කියලා. ඍජුව කියන්නේ සහභාගී නොවනවා නෙවෙයි. සහභාගී වීමක් තියෙන ඉලෙක්ට්‍රෝන වල. හැබැයි ඍජු සහභාගීත්වයක් නැහැ ද්විතීක අන්තර්ක්‍රියා වල. මේ ද්විතීක අන්තර්ක්‍රියා වර්ග කීපයක් තියෙනවා. අපි ඒ කීපය බලමු. ඒ තමයි ද්විද්‍රව අන්තර්ක්‍රියා සහ හයිඩ්‍රජන් බන්ධන කියන වර්ගය. සමහර පොත්පත්වල සහ සමහර රසායනඥයන් මේ හයිඩ්‍රජන් බන්ධන වෙනමම අන්තර් අණුක ආකර්ෂණ බල වර්ගයක් හෙවත් ද්විතීක අන්තර්ක්‍රියාවක් කියලා සලකනවා. ඇතැම් අය මේක ද්විද්‍රව ද්විද්‍රව අන්තර්ක්‍රියාවකම උප එකක් හැටියට සලකනවා. අපකිරණ බල හෙවත් ලන්ඩන් බල දෙවැනි වර්ගය. තුන්වැනි වර්ගය ද්විද්‍රව අන්තර්ක්‍රියාවන්. අයන ද්විද්‍රව අන්තර්ක්‍රියාවන්. හතරවැනි වර්ගය අයන ප්‍රේද ද්විද්‍රව අන්තර්ක්‍රියාවන්. පස්වැනි වර්ගය ද්විද්‍රව ප්‍රේද ද්විද්‍රව අන්තර්ක්‍රියාවන්. අප බලමු මේවා පිළිබඳව එකිනෙකට. ද්විද්‍රව අන්තර්ක්‍රියාවන්. මේ ද්විද්‍රව අන්තර්ක්‍රියාවන් හට ගැනීම සඳහා මූලික අවශ්‍යතාවයක් තමයි ද්විද්‍රව පැවතීම. අණුවල ද්විද්‍රවයන් පවතින ඕනේ. අණුවල ද්විද්‍රව පවතිනකොට ඒ ද්විද්‍රව පවතින අණුවල එකිනෙකට ප්‍රතිවිරුද්ධ ද්‍රව අතර හට ගන්නවා ස්ථිත විද්‍යුත් ආකර්ෂණ බල. අපි දන්නවා ද්විද්‍රව ඇති වෙන ආකාරය. කිසියම් අණුවකදී අදාළ පරමාණුවල විද්‍යුත්ිනතාවයේ වෙනසක් පවතිනවා නම් මොකද වෙන්නේ දරුවනේ? විද්‍යුත්ිනතාවයෙන් අඩු පරමාණුවේ සිට විද්‍යුත්ිනතාවයෙන් වැඩි පරමාණුව වෙතට ඉලෙක්ට්‍රෝලාව ඇදලා යනවා. සුළු වෙනසක් පවතින මේක අසම්මිතික වීමක් විතරයි හටගන්නේ. එතකොට විද්‍යුත්ිනතාවයෙන් අඩු පරමාණුවේ ධන ද්‍රවයක් හටගන්නවා. විද්‍යුත්ිනතාවයෙන් වැඩි පරමාණුවේ ඍණ ද්‍රවයක් හටගන්නවා. මේ විදිහට හටගන්න අණුවලදී එක් අණුවක ධන ද්‍රවයක් තව අණුවක ඍණ ද්‍රවයක් අතර ආකර්ෂණ බලයක් ඇති වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා ද්විද්‍රව අන්තර්ක්‍රියාව නැත්නම් ද්විද්‍රව ආකර්ෂණ බල. මේ හටගන්නේ ද්විද්‍රව අණු අතර. ද්විද්‍රව අණුවලම තවත් විශේෂ වර්ගයක් හැටියට සුවිශේෂී වර්ගයක් හැටියට අපිට හයිඩ්‍රජන් බන්ධන හඳුනන්න පුළුවන්. හයිඩ්‍රජන් බන්ධන හටගන්නේ කොහොමද? ද්විද්‍රව පවතින අණුවක විද්‍යුත්ිනතාවයෙන් අඩු පරමාණු. විද්‍යුත්ිනතාවයෙන් අඩු පරමාණුව නැත්නම් පරමාණු හයිඩ්‍රජන් වෙලා. විද්‍යුත්ිනතාවයෙන් වැඩි පරමාණුව නැත්නම් පරමාණු ෆ්ලෝරින් හෝ ඔක්සිජන් හෝ නයිට්‍රජන් වුණාම. ෆ්ලෝරින් හෝ ඔක්සිජන් හෝ නයිට්‍රජන් හෝ ඇතැම් පොත්වල තියෙනවා මේක ක්ලෝරින් වෙන්න පුළුවන් කියලා. ඇතැම් වෙලාවට ක්ලෝරින් වෙන්න පුළුවන්. ෆ්ලෝරින් ඔක්සිජන් සලකන්නේ ෆ්ලෝරින් හෝ ඔක්සිජන් හෝ නයිට්‍රජන්. මේ මූලද්‍රව්‍යයන් තමයි මූලද්‍රව්‍ය අතර විද්‍යුත්ිනතාවයෙන් ඉහළ මාර්ගයන් පවතින අය හැටම සලකන්නේ.
විදුදාවෙන් වැඩි කෙනෙක් වුණාම ක්ලෝරින් ඔක්සිජන් හෝ නයිට්‍රජන් විදුදාවෙන් අඩු පරමාණු නම් හයිඩ්‍රජන් මෙන්න මේ වගේ අණුවල ද්විද්‍රව හට ගන්නවා මෙතන ද්විද්‍රව හට ගන්න කොහොමද දරුවනේ ක්ලෝරින් හෝ ඔක්සිජන් හෝ නයිට්‍රජන් මත ඩෙල්ටා ඍණ ආරෝපණය නැත්නම් ඍණ ද්‍රවයක් හට ගන්නවා හයිඩ්‍රජන් මත හට ගන්නවා ධන ද්‍රවයක් මේ විදිහට හට ගන්නා ධන සහ ඍණ ද්‍රව අතර හට ගන්න පුළුවන් ද්විද්‍රව ආකර්ෂණ බල හයිඩ්‍රජන් සහභාගීත්වයෙන් හට ගන්න ද්විද්‍රවාකර්ෂණ බල වර්ගයක් මේක. ඒ විතරක් නෙමෙයි. මේ ද්විද්‍රවාකර්ෂණ බලය සෙසු ද්විද්‍රවාකර්ෂණ බල වලට වඩා ප්‍රබලයි. සෙසු ද්විද්‍රවාකර්ෂණ බල පවතින අණු වලට වඩා සංයෝග වල දිර වඩා මේගොල්ලෝ ද්‍රවාංගතාවපංග වැඩි. මේ නිසා අපි කියනවා මෙවැනි ද්විද්‍රව වලට විශේෂ නමක් හයිඩ්‍රජන් බන්ධන කියලා. අපි හයිඩ්‍රජන් බන්ධන පවතින උදාහරණයක් බලමු. උදාහරණයක් HF සහ H2O ජලය. රූපසාන වැළුවත් ඔයගලන්ට HF වල තාප අංකය වැඩි වෙලා තියෙනවා සෙසු හයිඩ්‍රජන් හයිලයිඩ් වල HCl වලට HBr වලට HI වලට වඩා ඒ වගේම H2O වල තාප අංකය වැඩි වෙලා තියෙනවා H2S H2SC H2T වලට වඩා මේ විදිහට අසමාන විදිහට ජලයේ සහ HF වල තාප අංක වැඩිලා තියෙනවා ඇමෝනියා ගත්තත් NH3 වල ගත්තත් pH3 වලට ASH3 වලට වඩා වැඩිලා තියෙනවා. ඇයි මේ හේතුව? හේතුව තමයි අන්තරණුක ආකර්ෂණ බල වර්ගය වෙන්නේ ජල HF අණු අතර මොනවද? හයිඩ්‍රජන් බන්ධන ප්‍රබල ආකර්ෂණ බල වර්ගයක්. ජල අණු අතර අන්තරණුක ආකර්ෂණ බල වර්ගය වෙන්නේ මොකද්ද? හයිඩ්‍රජන් බන්ධන. HF අණු අතර අන්තරණුක වල වෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. ජල අණු අතර අන්තරණුක ආකර්ෂණ බල වර්ගය වෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. ඇමෝනියා අණු අතර අන්තරණුක ආකර්ෂණ බල වර්ගය වෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. මේ නිසා මේ කියන තුන් දෙනාට ඒගොල්ලෝ අඩංගු කාණ්ඩවල අදාළ මුල්ද වැඩම් කාණ්ඩවල සෙසු හයිඩ්‍රයිඩ් වලට වඩා ඉහළ ද්‍රවාංග තාපාංක හිමි වෙනවා. ජලයට එමෙම වගේ ඉහළ ද්‍රවාංග තාපාංක හිමි වෙන්නේ මේ නිසා. අපි ඊට පස්සේ බලමු අපකිරණ බලවත් ලන්ඩන් බල. මේවා ඇති වෙන්නේ නිර්දැවී අණුහ පරමාණු අතර. නිර්දැවී අණුහ පරමාණු වල නිර්දැවී අතර හේතුව ඒ අදාළ පරමාණු වල හෝ අණු වල විද්‍යුත්ිනතා වෙනසක් පවතින ඉලෙක්ට්‍රෝන සම්මිතිකව පවතින. හැබැයි අණු දෙකක් හෝ එවැනි පරමාණු දෙකක් එකිනෙක සමග ගැටීමේදී ඒ ඉලෙක්ට්‍රෝන වලාවල් වල හටගන්නා අසම්මිතික වීම හේතුවෙන් ඒවයි තාවකාලික ද්විද්‍රව හටගන්න පුළුවන්. ඒ තාවකාලික ද්විද්‍රවයක් හේතුවෙන් ක්ෂණිකව හටගන්නා ද්විද්‍රවයක් හේතුවෙන් තවත් අණුක ද්විද්‍රව හට ගන්න පුළුවන්. ඒ කියන්නේ එක අණුක බලපෑමෙන් තවත් අණුක ද්විද්‍රව හට ගන්න පුළුවන්. අපි මේ වගේ ද්විද්‍රව වලට කියනවා දරුවනේ ප්‍රේරිත ද්විද්‍රව. ප්‍රේරණ වෙ හටගන්නේ. Induced dipole. මේ විදිහට හට ගන්න ප්‍රේරිත ද්විද්‍රව අතර ඇති වෙන ආකර්ෂණ බල වලට තමයි අපි කියන්නේ අපකිරණ බල නැත්නම් ලන්ඩන් බල නැත්නම් මේවට තව නමක් කියනවා ප්‍රේරිත ද්විද්‍රව අන්තර්ක්‍රියාවන් කියලා. Br2 අණු අතර තියෙන මේ වගේ ආකර්ෂණ බල, I2 අණු අතර තියෙන මේ වගේ ආකර්ෂණ බල, xenon පරමාණු අතර තියෙන මේ වගේ ආකර්ෂණ බල. අපි ඊළඟට බලමු දරුවනේ අයන ද්විද්‍රව අන්තර්ක්‍රියාවන්. අයන ද්විද්‍රව අන්තර්ක්‍රියාවන් හටගන්නේ කොහමද? අයන සහ ද්විද්‍රව පවතින අණු අතර. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ස්පඩියක් උදාහරණයට අපි ජලයට දැම්මොත් සෝඩියම් ධන අයන ජලයට එකතු වෙනවා. ක්ලෝරයිඩ් හිනයන් ජලයට එකතු වෙනවා. සෝඩියම් ධන අයන වල පවතින ධන විද්‍යුත් ක්ෂේත්‍රයට ජල අණු ආකර්ෂණය වෙනවා. ජල ආකර්ෂණය වෙලා ජල අණු වල ඔක්සිජන් මත ඍණ ඉලෙක්ට්‍රෝනත්වය වැඩි කුඩා ඍණ ද්‍රව පවතිනවා. මේ ඔක්සිජන් පරමාණු පැත්ත යොමු වෙනවා ජල අණුවේ සෝඩියම් පැත්තට. අන්න ජල අණුව සහ සෝඩියම් අයන අතර ආකර්ෂණ බල හට ගන්නවා. ඒතර අයනේ සහ ද්විද්‍රව අතර ආකර්ෂණ බලය. අයන ද්විද්‍රව. ක්ලෝරයිඩ් අයනේ මේ වගේම හයිඩ්‍රජන් එක බැඳෙන්න පුළුවන්. එතකොට ඒකට කියනවා මොකද්ද? ඒකත් අයන ද්විද්‍රව ආකර්ෂණ බලයක්. අපි බලමු මේක සුබතරහණක් සමග. අන්න සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටිකය. ජලයේ තියෙන අවස්ථාව. එතනදී බලන්න සෝඩියම් ධනය ජල අණු අතරයි ක්ලෝරයිඩ් ධනය ජල අණු අතරයි තියෙන්නේ අයන ද්විද්‍රව ආකර්ෂණ බලය. මේකේ බලපෑමට ප්‍රබලතාවයට බලපානවා අයන ප්‍රමාණය සහ ආරෝපණය, ඒ වගේම ද්විද්‍රව විශාලත්වය. තවත් වර්ගයක් තියෙනවා අයන ප්‍රේරිත ද්විද්‍රව ආකර්ෂණ බල. මෙතනදී වෙන්නේ ඇත්තෙම අයනයක බලපෑමෙන් නිර්දැවී අණුවක් ද්‍රවීකරණය ලක් වෙලා
හට ගන්නව මොනවද? ද්‍රව. එතකොට ඒ අයනය සහ ද්‍රව හට ගන්නා නිර්දවි අණුව ද්‍රව ඇතුළේ ප්‍රේරිත ද්‍රව කතර වෙලා ඒ ප්‍රේරිත ද්‍රව පවතින අණු අතර ආකර්ෂණ බල හට ගන්නවා. අයන ප්‍රේද ද්‍රව හට ගන්න ඒ විදිහට. පොටෑසියම් අයඩයිඩ් තුල Ki dali dana itu I2 dia keram hadakan ni mewah gaya I3 hadakan ni mewah dia tu. Anir dia bi anusa I natur hadakan ni. Apa itu pasal balum daru ni? Ewah gaya mana? Tahu arga ti no? Di dapat na anusa ha? Abi gatot di dapat na anusa ha? නිර්දවි අණු අතර හට ගන්න පුළුවන්. උදාහරණ ජල අණු සෙනොන් ජල අණු තුල සෙනොන් අණු ගමන් කරාම සෙනොන් ගමන් කරාම ජල අණු තුලට O2 අණු ගමන් කරාම ජලය තුල O2 දියවෙද්දි සෙනොන් දියවෙද්දි මේ වගේ බන්ධන හට ගන්නවා. අපි මේ මෙවැනි ආකර්ෂණ බල හේතුන් හට ගන්න ව්‍යුහ වර්ගය තමයි දැලිස් ව්‍යුහ කියන්නේ. දැලිස් ව්‍යුහ කියන්නේ දරුවනේ අපි කතා කරල යුතුම දෙයක්. ලොකු ව්‍යුහ හදනවා මූලික ඒකක රාශියක් එකට එකතු වෙලා මේ ව්‍යුහ මේ දැලිස් ව්‍යුහ මූලික තනුම් එක රාශියක් එකට එකතු වෙලා මෙන්න මේ දැලිස් ව්‍යුහ වර්ග කරනවා අපි ඒ වායේ පවතින මූලික ඒකකයේ අණුව තනුම් එකකයේ අණුව වර්ග කරනවා අපි මේවා බලමු කීපයක් තනුම් එක අණුව වර්ග කරන හැටි පරමාණු වලින් සකස් වෙලා තියෙන තනුම් එකේ පරමාණු අපි කියනවා පරමාණුක ජාල නැත්නම් පරමාණුක දැලිස් ඒ වර්ග දෙකයි එකම වර්ගයේ පරමාණු වලින් හැදලා තියෙන සම පරමාණුක ජාල පරමාණු වර්ග දෙකෙන් හැදලා තියෙන නම් විෂම පරමාණුක ජාල තව එකක් තමයි අණුක ජාල ඒකගදී මූලික ඒකකය වෙන්නේ අණුව ඊට අමතරව මේ අණුක ජාලත් වර්ග දෙකක් තියෙනවා ද්‍රවීය අණු වලින් නම් සකස් වෙලා තියෙන ද්‍රවීය අණුක ජාල නිර්ද්‍රවීය අණු වලින් සකස් වෙලා තියෙන නිර්ද්‍රවීය අණුක ජාල ඒ වගේම අයනික ජාල වෙන්නේ අයන වලින් මූලික එක අයන ධන අයන සහ ඍණ අයන අයනික ජාල වෙනවා ලෝහක ජාල වෙනවා ලෝහ තුල පවතින ලෝහ පරමාණු සත ලෝහ කැට අයන සහ ඉලෙක්ට්‍රෝන තමයි මූලික එක වෙන්නේ අප බලමු මේකින් එකට සම පරමාණුක ජාල සඳහා උදාහරණ තමයි දරුවනේ දියබන් සහ මින්දන් දියබන් තුල තියෙන කාබන් පරමාණු විතරයි මින්දන් වල තියෙන කාබන් පරමාණු විතරයි එතකොට මේ සම පරමාණුක ජාල මේවා අපි ඊළඟට බලමු මේ වගේම විෂම පරමාණුක ජාල මූලද්‍රව්‍ය දෙකකට අයත් පරමාණු වලින් සකස් වෙලා තියෙන්නේ උදාහරණයකට සිලිකන් ඩයොක්සයිඩ් සිලිකන් ඩයොක්සයිඩ් වල සකස් වෙලා තියෙන්නේ කොහොමද දරුවනේ සිලිකන් පරමාණු සහ ඔක්සිජන් පරමාණු එකතු වෙලා එතන මූලික ඒකක මොනවද කියලා ඇහුවොත් සිලිකන් පරමාණුයි ඔක්සිජන් පරමාණුයි යෝද දැලිස් ව්‍යුහයක් සාදනවා අපි ඊට පස්සේ ද්‍රවීය අණුක ජාල බැලුවොත් ද්‍රවීය අණු වලින් ගොඩනැගෙන මේකට හොඳම උදාහරණ තමයි ඝන අයිස් ඝන අයිස් වලදී ජල අණු තමයි මූලික ඒකකය මේ ජල අණු බැඳෙන්නේ හයිඩ්‍රජන් බන්ධන වලින් ලොකු යෝධ ව්‍යුහයක් සකස් කරන මේ විදිහට ඝන අයිස් දුඩ ව්‍යුහයක් සකස් වෙන්නේ එතකොට ජල අණු මූලික ඒකකය වෙද්දි ඒවා අතර බැඳීම් මොනවද හටගන්නේ මොනවයින් දරුවනේ ඈ හයිඩ්‍රජන් බන්ධන වලින් නිර්දවි අණුක ජාල සඳහා උදාහරණ තමයි ඇත්තෙම ඝන අයඩින් ඝන අයඩින් වල තියෙන නිර්දවි අණුක ජාල ඕන අයඩින් අණු I2 අණු I2 අණු එකිනෙක සමග බැඳලා තමයි මේ ඝන අයඩින් හටගන්නේ ඝන අයඩින් වලදී ලන්ඩන් බල තමයි I2 අණු අතර හටගන්න තියෙන්නේ ආකර්ෂණ බල වර්ගය හැටියට අයනික ජාල කැටයන් සයනායන වලින් සමන්විත වෙන්නේ මූලික ව්‍යුහ වෙන්නේ කැටයන් සයනායන මේ දා උදාහරණ සෝඩියම් ක්ලෝරයිඩ් ඔය කොළ පාටින් පේන්නේ ක්ලෝරයිඩ් යන විශාල අයන දම් පාටින් පේන්නේ සෝඩියම් ධන අයන ඒක මේක මූලික ඒකකයේ සෝඩියම් ධන අයන සහ ක්ලෝරයිඩ් ධන අයන අයනික ජාල වලදී ඊට පස්සේ අපි ලෝහක ජාල ගලුවොත් ලෝහක ජාල වලදී ලෝහ දැසසලා තියෙන කොහොමද දරුවනේ ලෝහ පරමාණු වලින් සහ ඉලෙක්ට්‍රෝ ලෝහ කැටයන් වලින් සහ ඇත්තම ලෝහ පරමාණු වලින් කිවර වඩා නිවැරදි ලෝහ කැටයන් කියන එක ලෝහ කැටයන් සහ ඉලෙක්ට්‍රෝන මූලික එකක වෙන්නේ මූලික විභාගන් වෙන්නේ දරුවනේ ඉතින් මේ විදිහට අපි ජාල වලත් කතා කරා හරි මේ ගියවර පාඩමිනුත් මෙවර පාඩමිනුත් අපි රසායනික බන්ධන පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා අපිට මේ අනුව මේ රසායනික බන්ධන පිළිබඳ දැනුම භාවිතා කරන්න තියෙන්නේ සෙසු පාඩම් වලට විශේෂයෙන් අකාබන රසායනයේ කාබන රසායනයේදී එහෙම මේ ද්‍රව්‍යතාවයන් හුඟක් ඉවහල් වෙනවා. ඔසව කාබන රසායන යාන්ත්‍රණ හැම තේරුම් ගන්න මේ ද්‍රව්‍යතාවයන් තේරුම් ගන්න සිද්ධ වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ස්පටික දිය වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න මේක අවශ්‍ය වෙනවා. ඉතින් අපට ඕගොන්ට ගෙදරදී බලත හැකි මේ ඝන ස්පටික වල
විදුලිය සන්නායනය කරන අය කවුද? විදුලිය සන්නායනය නොකරන අය කවුද කියලා. විදුලිය සන්නායනය කරන්න නම් මේවායි තියෙන්න ඕනේ මොනවද දරුවනේ? සචලන ඉලෙක්ට්‍රෝන හෝ සචලන අයන. මේ කතා කරපුවා view අතරින් සචලන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ එකම view එක විතරයි. ලෝහක ජාලවල විතරයි. මූලික වශයෙන්. හැබැයි සම පරමාණුක ජාලයක් වන මිනරන් වලත් සචලන ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒවත් විදුලිය සන්නායනය කරනවා. මේ වයින් මේ දුඩ මේ ලෝහ බන්ධන වලම දුඩතාවය වැඩි වෙනවා. මොකක් වුණාමද? මේ ලෝහ කැටයන වල අර අඩු වෙලා ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඉලෙක්ට්‍රෝන ජලාශය ප්‍රති ඉලෙක්ට්‍රෝන ගණත්වය වැඩි වුණාම. එහෙනම් මේ ඕගොල්ලෝට මේ ලැබිච්ච අවබෝධය සෙසු පාඩම් සාර්ථක කර ගැනීම සඳහා උපයෝගී කර ගන්න ඕනේ. ඕගොල්ලෝ පාසලේ ලබා ගන්න දැනුමත් මේ සමග එකතු කර ගන්න. තවත් විභාග ප්‍රශ්න මේ සඳහා සමාජයෝග යොමු වෙලා තියෙනවා. ඒවත් ඕගොල්ලෝ අභ්‍යාසයෙන් නිරත වෙන්න. එතකොට මේ දැනුම වඩාත් සාර්ථක විභාග ප්‍රතිඵලයකට සාර්ථක ඉදිරිගමනකට හේතු වේවි. ඔබ සැමට සුබ අනාගතයක්. ආයුබෝවන්.